ඔන්න අදත් වෙනදා වගේම සියලු දිනාම ගොඩාක් ආදරෙන් මගේ channel එකට පිළිගන්නවා. අද මම ඔයාලට අරගෙන ආවේ ගොඩාක් ලේසි රෙසිපි එකක්. ඔන්න පැයකනම් බලන් ඉන්න ඇතෝ විනාඩි 30න් වගේ ගොඩාක් ලේසි ක්‍රමයකට උළුදු වඩේ හදන විදිය තමයි මම අද ඔයගලන්ට කියලා දෙන්නේ. ඕන කෙනෙකුට පාස්යෙන් හදා ගන්න පුළුවන් රෙසිපි එකක්. අපි එහෙනම් බලමු ගොඩාක් රසට කොහොමද උළුදු වඩේ හදාගන්නේ කියලා. Then අපි මුලින්ම බලමු උණුදු වඩේ හදන්න මොනවද ඕන කරන්න කියලා. මුලින්ම අපිට ඕන කරනවා උඳු පිටි ග්‍රෑම් 200ක්. මේ උඳු පිටි ඕනම කඩේක ගන්න තියෙනවා. ඊළඟට පාන් පිටි වලින් ග්‍රෑම් 100ක්. ඉස් තේ හැඳි දෙකක් සහ ලුණු තේ හැඳි එකක්. අපිට පදම හදා ගන්න මද රසන වතුර ටිකක් ඕනේ. ඊට අමතරව කහකුඩු තේ හැඳි භාගයයි සූදුරු වලින් තේ හැඳි කාලකුයි කැලිමිරිස් කුඩු මිරිස් හැඳි දෙකයි. චූටිට කපාගත්ත ලුණු ගෙඩියක් අම්මිරිස් කරල් දෙකක් ළඟට කරපිංච ටිකක් ඕනේ. ඔන්න ඔය ටික තමයි ඕන කරන්නේ. දැන් අපි බලමු කොහොමද හදන්නේ කියලා. දැන් අපි මුලින්ම කරන්න ඕනේ පාචනයක් අරගෙන ඒ පාචනයට උඳු පිටි පාන් පිටි දාගමු. ඊළඟට ඊස්ට් වලින් තේ හැඳි දෙකත් එකතු කරන්න. ලුණු තේ හැඳකුත් එකතු කරලා හොඳට කලවම් කරගන්න. මුලින්ම ඔයගලන්ට මතක් කරනවා ඊස්ට් තෝරගනිද්දී හොඳ අලුත් ඊස්ට් එකක් තෝරගන්න. ගෙදර කඩලා තියපු ඊස්ට් නම් පාවිච්චි කරන්න එපා. මේ විදිහට හොඳට කලවම් කරගත්තට පස්සේ ඔයගොල්ලෝ මද රසනේ වතුර ටික ටික දාලා මේ උළුදු වඩේ මිශ්‍රණය හදාගන්න ඕනේ. ටික ටිකම දාගන්න. මෙතනදී ඔයගලන්ට කියන්න ඕනේ පාන් පිටි වෙනුවට ඔයගලන්ට හාල් පිටි ගන්නත් පුළුවන්. පාන් පිටි හාල් පිටි දෙකම නැත්තම් ඔයාට ගෙදර බත් ඉතුරුලා තියෙනවා නම් බත් කෝප දෙකක් වගේ හොඳට බ්ලෙන්ඩ් කරලා මේ උඳු පිටියකට දාලා කලවම් කරගන්නත් පුළුවන්. දැන් මේ විදිහට වතුර ටික ටික දාලා අතේ ඇලෙන විදිහට තමයි අපි මේ උළුදු වඩේ මිශ්‍රණය හදාගන්න ඕනේ. ඕගලන්ට පදම පේනවා ඇති මෙන්න මේ වගේ ඇලෙන පදමට තමයි තියෙන්න ඕනේ. ඊළඟට අපි කහකුඩු ටික සෝදුරු ඊළඟට කැලිමිරිස් ලුණු අමමිරිස් සහ කරපිංච ටිකත් එකතු කරලා හොඳට කලවම් කරගමු. මේ දේවල් එකතු කරලා ඔයගොල්ලෝ හරියටම විනාඩි 5ක් වගේ හොඳට කලවම් කරගන්න. දැන් මේ වගේ හොඳට කලවම් කරගත්තට පස්සේ අපේ මේ පිටි එක හොඳින් පිපෙනකන් විනාඩි 20ක් 25ක් වගේ වහලා තියාගමු. මේ දැන් හරියටම විනාඩි 25කට පස්සේ තමයි ඔයගලන්ට පෙන්වන්නේ. මේ බලන්න හොඳට පිපිලා තිනා ඔයගලන්ට පේනවා ඇති. මට මේ විදිහට හොඳට පිපෙන්න හරියටම විනාඩි 25ක් වගේ තමයි ගියේ. ඔයගොල්ලෝ ඉන්න පැත්තේ දේශගුණ අනුව මේ වෙලාව අඩු වැඩි වෙන්න පුළුවන්. හරි අපි උණුදු වඩේ ටික දැන් හදාගමු. උණුදු වඩේ හදන්න කලින් ඔයගොල්ලෝ මේ වගේ වතුර එකක් ළඟට ගන්න. දැන් මම මේ වෙලාවේ තෙල් එකකුත් ලිපේ තියාගත්තා. උණුදු වඩේ වැහෙන ප්‍රමාණයට තෙල් තියෙන්න ඕනේ. තෙල් එක හොඳට රත් කරගන්න. හොඳින් රත් වුණාට පස්සේ ලිපේ ගින්දර හොඳටම අඩු කරගන්න ඕනේ. ඊළඟට හොඳට අත් දෙක වතුරකින් තෙමා ගන්න ඕනේ. පොල් තෙල් පාවිච්චි කරන්න එපා, වතුර විතරක් පාවිච්චි කරන්න. ඊළඟට ඔයගොල්ලෝ උණුදු වඩේ මිශ්‍රණයෙන් මෙන්න මේ වගේ පිටි බෝලයක් අරගන්න. ඊළඟට පොඩ්ඩක් ලස්සන්ට එක හදාගන්න. අල්ලේ තියාගන්න එපා, මෙන්න මේ වගේ ඇඟිලි වල තියාගන්න. තියලා ඊළඟට ඇඟිලි නැවත වතුරෙන් තෙමලා මේ විදිහට සිදුර හදාගන්න. සිදුර ටිකක් ලොකුවට හදාගන්න, නැත්නම් ඇතුළේ අමු වෙන්න පුළුවන්. මෙන්න මේ විදිහට හදාගන්න. දැන් මේ විදිහට හදාගත් උළුදු වඩේ එක ඔයගොල්ලෝ තෙල් එක ළඟට අරගෙන යන්න. ඊළඟට මෙන්න මේ විදිහට අත චොට්ටක් පාත් කරගන්න, ටිකක් පරිස්සමෙන් කරන්න. ඊළඟට උළුදු වඩේ එක නිකම්ම තෙලට වැටෙනවා. හොඳට පැතෙන්න දෙන්න. එක පැත්තක් හොඳට පැතුනට පස්සේ තමයි අනිත් පැත්ත හරවන්න ඕනේ. ඔන ලිපේ කේන්දර වැඩි කරලා බදින්න එපා. එහෙම වුණොත් මැද අමු වෙන්න පුළුවන්. ගොඩාක් අඩුවෙම තියලා දෙපැත්ත පෙරලා පෙරලා හොඳට බැද ගන්න. මෙන්න මේ වගේ පාට වුණාට පස්සේ ඔයගලන්ට පුළුවන් එළියට අරගන්න. ඔය විදියට අපි අනිත් ටිකත් හදාගමු. ගොඩක් ලේසියෙන් හදාගන්න පුළුවන්. ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න උළුදු වඩේ මිශ්‍රණය හැමතිස්සෙම අතර ගන්න කලින් හොඳට අත් දෙක වතුරෙන් තෙමා ගන්න. මේ විදිහට නැවත බෝලයක් අරගෙන ලස්සනට බෝලේ හදාගන්න. ඊළඟට චුට්ටක් පැතලි කරගන්න. පැතලි කරලා සිදුර හදාගන්න කලින් නැවත ඇඟිල්ල වතුරෙන් තෙමලා මේ විදිහට සිදුර හදාගන්න. සිදුර ටිකක් ලොකුවට හදාගන්න ඕනේ. දැන් අර විදිහටම අපි තෙල් එකට දාගමු. හරිම ලේසියෙන් කරගන්න පුළුවන්. ඔන්න ඔයගලට මේ රෙසිපි එකට අනුව ලේසියෙන් උළුදු වඩේ ටික හදාගන්න පුළුවන්. හොඳට බැද ගන්න, නැත්තම් මැද අමු වෙන්න පුළුවන්. හොඳින් බැදුනට පස්සේ තමයි එළියට අරගන්න ඕනේ. ඔන්න ඉතින් මම ගොඩාක් ලේසියෙන් උළුදු වඩේ ටික හදාගත්තා.
ඕගලන්ට පේනවා ඇති ගොඩක් ලස්සනට තියෙනවා. ඒ වගේම තමයි මේ උළුදු වඩේක ගොඩක් රසට කන්න පුළුවන් මේ සම්බෝලේ හදාගත්තොත්. මේ සම්බෝලේ හදන විදිය මම තෝස වීඩියෝ එකකින් ඕගලන්ට කියලා දුන්නා. බලපු නැති කෙනෙක් ඉන්නව නම් ඔන්න මේ වීඩියෝ එක බලන්න. ඒ වීඩියෝ එකට අදාළ link එක මම මේ වීඩියෝ එක පල්ලෙහෙන් දාන්නම්. දැන් අපි උළුදු වඩේ එකක් කරලා බලමු ඇතුළ කොහොමද කියලා. මේ බලන්න ඇතුළත් හොඳට තියෙන ඕගලන්ට පේනවා ඇති. ඇතුළ හරියට පුළුවන් වගේ ගොඩක් ලේසියෙන් හදා ගන්න පුළුවන් ගොඩක්ම ගොඩක් රසයි. එනංවත් අනිවාර්යයෙන්ම මේ ලේස ක්‍රමයට හදන උළුදු වඩේ එක හදලා රස බලන්න. ඔයා මගේ මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දෙන්න. ඒ වගේම මේ වීඩියෝ එක ඔයාගේ යාළුවෝ අතර ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. මගේ වීඩියෝ එක නැරඹුවාට බොහොම ස්තුතියි.